සපු දයසිරි මහතා සාගරට කැමරාගෙන ෆාම් හවුස් එකෙන් පිට වූයේ රෑ 4 පමණයි. ඒ වෙද්දිත් පතනිය පුරා තුනී මීදුම් කුට්ටි සලුවස්සේ පහත් වී තිබුණි. සපු හෝ බලන්නට රෝහලට යන්නට ඇන්දි හෝ ළඟ තබාගෙන උන් ඡායාරූපී ඇඳුම් තම්පාට කොළකොටු අත් නැති ගවුමයි. මේ පුතේ ගොඩක් පරණ ගවුමක් නේ. ඒ ඇඳෙද්දි ශ්‍රීදාතා ඇසුවාය. ටිකක් මේ හරින් හිරයිත් වගේ. සපු කී පපු වෙදස පෙන්වමිනි. ඉතින් මේ පරණ ඇඳුමක් අරන් ඇන්දේ නිකන් අම්මා මම මේකට ආසයි. ඒක ලස්සනයි. සපෝ ගාමුට උඩින් තද රතු පැහැක ස්වීටියක් දමා ගත්තාය. ඉක්මනට කොල්ලගේ ටිකට් කැපුවොත් හොඳයි. සියා ඉන්නේ එච්චර සතුටකින් නෙමෙයි. මං දන්නවා අම්මා මං සියා එක්ක කතා කරන්නම්. ඒක හොඳයි. මොළදේ නැති වුණත් අපි ඉන්නවනේ. සපු අම්මාට වැඳගොස් කැබ්‍රියට නැග්ගාය. දයසිරි මාතා කෙල්ල දෙස බැලුවේ අසරණ සිනාවකිනි. සීයේ චූටි මෙනික අද අපි රැයට කොහේ හරි යන් ඩිනර් වලට. අනේ අංකෝ මෙනික මටත් ඔලුව බරයි. සපුට දුකස් හිතුණි. ඇයට අවශ්‍ය ඩිනර් ගන්නට නොවේ. සීයා සමග සෑහෙන වේලාවක් කතා කර ඔහුගේ හිත හදන්නටය. කොහොල්ලට කොහොමද පුතේ හවස යද්දී එයාට සීයේ ටිකක් අමාරුයි. ඒත් එයා පෙන්නන්නේ නැහැ. කොල්ලා එහෙමයි. අපි කොල්ලට කොහොම කියන්නද නේද පුතේ? ෆාම් එක නැති වුණා කියලා. මටත් කියන්න බෑ සීයේ. පව් දවස් කියන් නිදි මරමර දුකින්දද? පුදුම ආශාවකින් කෙරුවේ. එයා සීයේ දුක දරාගනි. ඒත් ඇයි චූටි මෙනික? ඊට පස්සේ එයාට මටත් හිතාගන්න බෑ චූටි මෙනික. මම බලනවා මං අඳුරන තැන් දෙක තුනකට හරි කතා කරලා කොල්ලව ජොබ් එකකට දාන්න. සපෝගේ බබෝ ඇකිලිගෙන ගියේ. එහෙම කරන්නේ කෙසේද? ඒසී ඇයි පුතේ? නෑ මේ එයා වගේ දක්ෂ කෙනෙක් ඇත්ත චූටි මෙනික මටත් ලෝභයි. මට දැන් හයියක් නෑ මෙනික. සපෝගේ දැස් කඳුලින් පෙඟීගෙන ගියේ. එතකොට සීයා අපිට දැනුත් ෆාම් එක නෑනේ පුතේ. කොල්ලා දක්ෂයි. ඕන තැනකට ඒක අවගනි. මං අද අහනවා ජොබ් එකකට දාන්නද කියලාද? ඔව්. හදවත මේ තරම් කෑගස්සන්නේයි. සබූටම තේරෙන්නේ නැත. ඇය වාහනේ කවුලෙන් කලවර පතනේ දෙසම් බලාගෙන ගියායි. ඔහා මේ මීදුමක් වගේ පතනෙට ආවා. මීදුමක් වගේමයි. සබූ දෙවෙන හදින් සිටුවායි. ඔහු මේ ජීවිතයේ සිටි යුතුම් බවක් සිතෙන්නේයි. හිත වටා සරණ පොඩි සමල්ලෝකමින් ඔහු පහුගිය දිනවල ජීවිතේ වටා වුණේ. හිත වටා සැරූ ඔහු හදවතට මොනාදෝ කලක් මිනි. දැන් ජීවිතේට පහළුවක් දැනේ. බියක් දැනේ. සපුගේ දැස් දෙමේ ගිය ඇයට නොදැනීමේ. රෝහල් කාමරයට සපු දයසිරි මාතත් ඇතුළෙත්ම සාගරගේ දිනෙක ගිය ඇඳවුන් ගවුමටය. ඊටාම ආදරෙන් සොරකෝ ළඟ තබාගත් ඇගේ ඡායාරූපේ ඇය ඇඳගෙන උන්නේ මේ ගවුමයි. ඇය හදිස්සියේ ඇඳගෙන ආවේයි. අල්මාරියේ කමිස අතර රඳවා තිබූ පින්තූරේ ඇය ඇඳුම් ගනිද්දී දුටුවාද? සාගර සපෝ දෙස බැලුවේ ඒ ඇඟින් වලින් පිරුණු දෙනෙතිනි. "ඔයා හොරෙක්, පුදුම හොරෙක්. අද මොකද මං ඇඳගෙන ආපු ගවුම දිහා මෙච්චර බලන්නේ?" සපෝ හොගින් විමසී සිටිනි. "කොහොමද පුතා දැන්?" දයසිරි මාතා සාගර ළඟ වාඩි වී ඇසුවේ කරුණාවෙනි. "ටිකක් ඇඟ ඇතුලෙන් ඇඳුම් කනවා විතරයි සර්. මං හිතන්නේ තැල්මට වෙන්නේ නැති. හෙට වෙද්දී ඇරලෙයි." "එහෙම බෑ පුතා. ආ සතිය දෙක රෙස්ට් කරන්න ඕන." "රෙස්ට් කරලා බෑනේ සර්. අපි ෆාම් එකේ වැඩ පටන් ගන්නත් ඕනනේ." ඔහු තාමත් හිතන්නේ ෆාම් එකේ වැඩ පටන් ගන්න හැටි. සබෝට බැලුවේ දයසිරි මාතා දැසේ. දයසිරි මාතාද සබෝ දැස බැලුවේ අසරණ දෙනිතිනි. "නෑ පුතා. අපි මේ වැඩ ටික ප්‍රමාද කරමු. සනීප වෙන්න ඕන." "ඒත් සර් ෆාම් එක පුතා අපි එයාලට කරගන්න දෙමු." දයසිරි මාතා කිව්වේ තවදුරටත් කොල්ලාව රැවට්ටීම හොඳ නැති නිසායි. ඔහුගේ මුණ පුංචි අනෑරු සපෝ බලා වුණායි. "ඇත්තද සර්?" සාගර කිව්වේ උගුරෙන් මෙනි. "ඉගෙනගත්තු දේවල් ගැන වාදුක් වෙන්න එපා. කවදා හරි වාට ඒවා ප්‍රයෝජනවත් වෙයි." සාගර කතා කළේ නැත. ඔහු ඉස් බැල්මෙන් ඉවත බලාගෙන උන්නේ. පුතා සාගර ලොකස ඔහුගේ හඬ ගොරෝදයක් මෙනි. සමහර විට ඔහුගේ ශාරීරිය ඇති තුවාල වලට වඩා මේ දුකට වේදනාව දෙන්නක් විය හැක. අර්ජුන මට කිව්වා පුතා නිව්සීලන්ඩ් ෆාම් එකේදී ට්‍රේන් වෙද්දී එයාලා පුතාට ජොබ් එකක් දෙන්න හැදුවා කියලා. ඒක ඇත්තද? ඔව් සර්. සබුගේ අතුල්ලයි කා කියන්නට විය. अर्जुन ये कथा सबूटत कीवे मुनाद बुताट कीवे ट्रेन वेन मैनेजर කෙනෙක් විදියට එන්න කිව්වා රුපියල් 30000කට වඩා පඩියක් බල්ලා දෙන්නම් කිව්වා අර්ජුන සර් ඉන්න ක්වාටර්ස් එකෙම ඉන්න පුළුවන් කිව්වා දයාසිරි මහතා ටික වෙලාවක් කල්පනා කළේ කලියුතු හොඳම දේ කොල්ලව අර්ජුන ළඟට යැවීමයි මං හිතන් උන්නේ ෆාම් එකේ වැඩ ඔක්කොම ඔයාට බාර දෙන්න හැමදාම ඔයාව අපි කව තියාගන්න මං දන්නවා සර් ඒ දැන් ෆාම් එක මට නෑ පුතා. චූටි මැණිකටත් නෑ. පිස්සු බල්ලෝ වගේ දේපොළ වලට කුලල් කා ගන්න දරෝ ඉඳිද්දි මට ඒව තියාගන්න හිත දුන්නේ නෑ පුතා. සාගර බැලුවේ සපු දෙසේ. තෙත කඳුළු පඩලයක් සහිතව තිබූ සපුගේ දෙනෙත් දෙස සාගර බලා වුණේ දුකිනි. අපරාධේ මිස්සරි ආසාවෙන් හිටියේ ෆාම් එක කරගෙන යන්න. ඔහු තාමත් හිතන්නේ ඔහුට විඳින්නට වූ දුක ගැන නොවේ. තමා ගැන. සපුට පුදුම ඒකය. ඔව් මටත් දුකයි. සාගර ඔහුගේ සේලයින් බට නොගසූ අමතින් දිනෙත් පිසදා ගත්තේ. දයසිරි මහතා ඒ දෙස බලා වුණේ දුකිනි. පුතා සර් මං අර්ජුන්ට රැට කතා කරන්නම්. සනීප වුණ ගමන් අපි නිව්සීලන්ඩ් ෆාම් එකේ ජොබ් එකට යමු. ඔයාට එතන අනාගතයක් තියෙනවා. එහෙම වුණොත් කොල්ලෝ මටත් දුක නෑ. ඔයා කවදාරි වාහනයක නැගලා මාව බලන්නේ. නේද චූටි මැණික සබෝ කතා කළේ නැත ඇය රෝල් කාමරයෝ කවුලෝ ළඟට වී ඔවුන්ට පිටිපා වුණේ දැසට තරම වේගයෙන් කඳුළු ගලාගෙන එන නිසාය අපි ලබන සතිය විතර නුවර යනවා වෙන තැනක රස්සාවකට ගියා කියලා පුතා අපිව අමතක කරන්න එපා මේ සියල්ල කියන අතර සාගර වචනයක්වත් කතා කළේ නැත අර්ජුන සාගරට හරි ආදරේ අනික යා ඔයාගේ ටැලන්ට්ස් දන්නවා अर्जुन ईर्ष्या करने कोल्लेक नेमी वाट होंदम पढ़िया करन दे लबन सती अपे जॉब එකට යන්න ලෑස්තිමු සපු තොල්පට තද කරගෙන ඇඬු වාවාගෙන උන්නේ අමාරුවෙනි නూరు යනට වෙන්නේ ඔහු පතනේ නැවතී සිටිතියේ සර් කියන පුතා සපු හො කියන්නට යන්නේ කුමද්ද අසවන්නේ පොපෝ මිරි කියගෙන යත්තේ මට සර් ඒ ජොබ් මොනවත් එපා සබෝ ගෑසගෙසක තිබූ කඳුලක් හැමම බේරීගෙන ගියේ. ඔයා එහෙම කරන්නේ නැහැ. මං දන්නවා. ඔයා එහෙම කරන්නේ නැහැ. ඇයි කිව්වේ සිතෙනේ. ඒත් පුතා, ඔයාගේ අනාගතේ මං සර් පතන්නට එද්දි මට කවුරුවත් උන්නේ නැහැ සර්. මං පට්ටිපොල්ට එද්දි යන්නම් කියලා ආවේ අම්මගේ තාත්තගේ සොහනට. ඒ සර් පතන්නට ආවට පස්සේ සර් මට කතා කළේ පුතා කියලා. අදත් එහෙමයි. මිස් ලොකුනෝනා ප්‍රේම අක්කා පොඩි බේබි මට සැලකුවේ යාළගම කෙනෙක් වගේ. මට සර් රුපියල් 30-40000ක් හම්බ වෙන ජොබ් එකකට වඩා සර්ල වටිනවා. අනාථ වෙච්ච මට පුතේ කියලා කතා කරන්නේ කවුද සර්? අනේ සර් මට පුළුවන් නම් සර්ල ගාව ඉන්න දෙන්න. මං නෝර හෝටලයක හරි වැඩ කරලා සර්ල ගාව ඉන්නවා. මට යන්න කියන්න එපා. මට සර්ව මිස්ස ලොකුනෝනව දාලා යන්න බෑ. මට මගේ අම්මා තාත්තා ආයේ නැති වුණා වගේ වෙයි. සාගර කී දැසලින් කඳුළු උතුරක් දී සපෝ ගලායන කඳුළු වලට ඔහේ ගලායනට දුන්නායි. ඔයා හරි පුදුම කෙනෙක්. හරිම පුදුම කෙනෙක්. මේ අපිරිසුදු වෙච්ච ලෝකේ ඔයා වගේ පිරිසුදු කෙනෙක් කොහොම හොයාගන්නද? සපෝගේ සිත කෑගසා කියන්නට විය. දයසිරි මාතා සාගර දෙස බලා වුණේ ඔහුගේ වේපත් දිනෙත් පවා බොඳව යද්දී. ඇත්තටම කිව්වොත් ඔහු නිව්සීලන්ඩ් ෆාම් එකේ ජොබ් එකට යන්නේයි ඔහුට කිව්වේ හිතකින් නොවේ. කවදා හෝ තමා මරණ මොහොතේදී මේ කොල්ල තමා ළඟ ඉන්නවා නම් යයි ඔහු සිතාගෙන උන්නේ. බය වෙන්න එපා පුතා. මම ඔබව බලා ගන්නවා. අපි ඔයාව තනි කරන්නේ නැහැ. මිනිස්සුන්ට අමාරු කාලෙත් දාලා යන්නේ නැති මිනිස්සු තමයි වටින්නේ. ඔයා එක්කන්ට සනීප වෙන්න. අපි එක නුවරයන්. සපෝ දැස්සල තිත අත්ලින් පිසදා දෙදෙනා දෙසම බැලුවේ සැනසෙලි හදවතෙනි. ෆාම් එක නැතිවෙච්ච එක ගැන මම ලොකු දුකකින් හිටියේ චුටි මැණික. හරිම දුකකින් හිටියේ. ඒත් අද සාගර පුතා නිසා ඒ දුක නැති වුණා. දයසිරි මාතා කියද්දී සපුට ඔහු දෙස බැලුනේ. ඔහු ලෙඩ මොහොනේ සිනාසුනේ. sapu bimbal agate sinau de tolatosan pipi gini ti